තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ආ. 40 වෙනි දුරස්ත භාවනා වැඩසටහනේ 3 වෙනි දිනේ ධර්ම සාකච්ඡාව වෙනුවෙන් වැඩම අවදාළ ඔබ වහන්සේව ගෞරව සම්ප්‍රයුක්ත පාද නමස්කාර පූර්වකව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්ස අද දින අපට වාර්තා 9ක් දැනට ලැබිලා තිබෙනවා. හොඳයි. මම මුලින්ම සංකමීගෙන් ඉල්ලා සිටිනවා එම ප්‍රශ්න ඉදිරිපත් කරන්න ලෙස. හොඳයි. සමා වෙන ස්වාමීන් වහන්ස මට කියන්න ඕනේ ඇත්තටම ප්‍රශ්න 10ක් ලැබුණා එක ප්‍රශ්නයක් මම ඉවත් කරා ඒක නිසා මේ ප්‍රශ්න නැවත ලියලා එවන්න කියලා මම එයාට දැනුම් දුන්නා ඒ නිසා ප්‍රශ්න 9යි තිබෙන්නේ. හොඳයි. කරුවන් සර්ණයි ස්වාමීන් වහන්ස වාතාංක 1 අවසරයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ වටිනා කාලය මගේ මේ භාවනා අත්දැකීම් කියවීමට යොමු කිරීම ගැන කෘතගුණ පළ කරමි. මම ආනාපාන සති භාවනාවේ නිරත වෙමින් සිටි මේ අතරතුර ගෝයන්කා මධ්‍යස්ථානයේ පැවති නේවාසික විපස්සනා දින 10 වැඩසටහන් කීපයක් සඳහා යොමු විය. භාවනා අත්දැකීම් ආනාපාන සතිය කරගෙන යන විට ටික වේලාවක් සිත යම්තාක් එකඟ වූ පසු මාහට මුළු කයම හිස සිට පාද දක්වා විදුලි සැර වදින්නාක් මෙන් දැනේ. ඉන්පසු එම වේදනාව කෙරෙහි සිත යොමු කළ පසු යම් අනෙකුත් දැනීම් අතර වඩාත් වේදනාකාරී ස්වභාවයන් දැනේ. වරහන් ඇතුලේ පෙරලෙන ගතිය, ඇදීමේ ගතිය සහ තෙරපීම් ස්වභාවයක්ද දැනේ. යටිබඩ සහ කුඳු වැට පෙළ ඇතුළට යෑමක් දැනේ. සහ පපුව සිර කිරීම ගතියක් දැනේ. වරහන් වහලා මහන්සියද දැනේ. ඉන්පසු නැවතත් විපස්සනා භාවනාව කරගෙන යන විටදී සියලුම දැනීම් දැනීමේ ස්වභාවය දැනේ. පවද භාවනා කරන අවස්ථාවේදී පිටකුවන්දේ මැද කුහරයක් ස්වභාවයක් අත්දකින අතර මෙය විශාල වේදනාවක ස්වභාවයකි. මේ අතර ශරීරයේ විවිධ කොටස් ගැලවී යන ස්වභාවයක් දැනේ. මේ අතරම එක පාදයේ කොටසක් ගැලවී යන බව දැනුණු අතර අතිවිශාල වේදනාවක් දැනිනි. සමහර විටදී වායෝ ධාතු ඉස්මතු වීමේ ස්වභාවයක් දැනෙන අතර උඩුකය සැහැල්ලුවක් දැනේ. එමෙන්ම භාවනා නොකරන අවස්ථාවලදී කය අභ්‍යන්තර පෙරලීම් සහ තදගති සහ හිරිවැටීම් වැනි ස්වභාවය කය පුරා දැනේ. මෙය එදිනෙදා කටයුතු කරන අවස්ථාවලදී දැනේ. මෙම දැනීම් ඇති වී නැති වී යන ස්වභාවයකි. ඉහත කී අත්දැකීම් විවිධ දිනවල සිදු වූ අත්දැකීම් වේ. වේදනාව දැනෙන විටදී මම මැදිහත්ව සිටීම මා මේ අනුගමනය කරන පිළිවෙල නිවැරදිද? ඔබ වහන්සේගෙන් යටහත් පහත් ගෞරවයෙන් මෙම මේ පිළිබඳ උපදෙස් ආයද සිටමි. එපමණයි ස්වාමීන් වහන්සේ. ඔය මේක දිගට පවත්වාගෙන යෑමට බාධාවත් තියෙනවා නම් විතරයි සලකා බලන්න ඕනේ. මේක දිගට කරගෙන යන්න පුළුවන් නම් වැඩපිළිවෙල හරහා සතිය වර්ධනයක් වෙලා තියෙනවා නම් වැරද්දක් නැහැ කියන එක තමයි කියන්නේ. ඒ නිසා දැන්ට කරගෙන යන්න බාධාවත් තියෙනවා නම් බලන්න. නැත්තම් ඕක දිගට කරගෙන යන්න හැබැයි ප්‍රධානම දේ සතිය තමයි මේ වැදගත් වෙන්නේ. අපි යනවා දෙවන වාර්තාව. තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස. උදේ පාන්දරම වැස්ස පැවට පසු මිදුලේ සක්මන් සඳහා ගියා. විදුල් සිනිඳු වැලි පාවල ඇලෙන ආකාරයත් බොරළු කොළු කොටස දෙපාවල වැඩි වේදනා දෙන ආකාරයත් නිරීක්ෂණය වුණා. වෙනදා මෙන්ම චංචල කම්පන ගති දැනෙනවා. සඳුදා අඟහරුවාදා දවස් දෙකේම ලියන්න බැරි වුණා. උණ ගැනුණා. අඟහරුවාදා දින පිළිකා රෝගයට බෙහෙත් ගැනීම සඳහා මහර්ගමට ගියා. මේ හැමදේම සතිමත්ව කිරීමට හැකියාව ලැබුණා. ඊයේ ඔබ වහන්සේගේ ධර්මදේශනාවට කන් දෙන්නට පුළුවන් වුණා. අද දින සක්මන් කරන විට උරහිස් ගැස්සෙන ආකාරය දෑත් පිටුපසට බැඳ තැබූ විට එහිදී ඇතිවන වේදනාව මනමින් වැටහුණා. සීතල බව හොඳින්ම වැටහුණා. වැලි පොළවට වඩා කොන්ක්‍රීට් කොටස සීතල බවත් වියලි කොටසේ සුවයක්ද ලැබුවා. විනාඩි 20ක් පමණ අද සක්මනේ කළේ. ස්වාමින් වහන්සේ කායික අපහසුතා නිසා උපදෙස් පතමි. පරයන්ක භාවනාව සඳහා පහසු ලෙස පුටුවේ හිඳගත්තා. පළමුව පිම්බීම හැකිලීම වේගවත් ලෙස ඇති වුණා. විනාඩි 10ක් පමණ එසේ තිබුණා. උහේ බලා සිටියා. මා නොදැනීම සංසුන් වුණා. ඉතාම සංසුන් බවට පත් වුණා. ඒ මොහොතේදී පිම්බීම හැකිලීම දෙස බැලුවා. පිම්බීමක් හැකිලීමක් නැති තරම් හොඳට නිරීක්ෂණය කළා.
ගැඹුරටම නිරීක්ෂණය කළා. කුස පතුලේ යම්කිසි චලනයක් සිදුවන බව වැටහුණා. ඒ දෙස හොඳින් බලා සිටියා. රෝස පාට ආලෝක ධාරාවක් පැමිණියා. ඒ තුල යම්කිසි ද්‍රවයක් තිබෙන බව පෙනුණා. නමුත් ඒ මොනවාද වැටහුනේ නැහැ. නැවත පිම්බීම හැකිලීම දෙස බැලුවා. තවමත් එලෙසම පවතිනවා. සිත බැලුව. ඒ අතරතුර සිතෙහි කිසිම දෙයක් නැහැ. අතීත අනාගත කිසිවක් ගියේ නැහැ. අර පිම්බීම හැකිලීම තුලම සිටියා. පෑකට වැඩි කාලයක් එසේම සිටීමට පුළුවන් වුණා. රෝස පාට ආලෝක ධාරාවන්ද එසේ පවතින බව දැනුණා. නමුත් මා බැලුවේ පිම්බීම හැකිලීම පමණයි. මා නැවතත් මැරී නැති බවට සලකුණක්සේ සුළු ගැස්මක් පමණක් කුස තුල තිබුණා. එතනින් එහාට කිසිවක් දුටුවේ නැහැ. ස්වාමින් වහන්සේ මෙලෙස මා පරයන්ක භාවනාවේදී කීප වතාවක් අත්විඳ තිබෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ දිනපතා උපදෙස් දී අප දිරිමත් කරන ඔබ වහන්සේගෙන් අද දිනද කාරුණිකව උපදෙස් පතමි. ගෞරවනීය ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. සංවිධායක මඳුල්ලට තෙරුවන් සරණයි. එපමණයි ස්වාමින් වහන්සේ. ඔය වගේ තර්ජනාත්මකව බරපතල අසනීපයක් තියෙද්දිත් ඒක චිත්තක්ෂණයට හරි කවන්න සතිය පවත්වන්න පුළුවන් නම් ඒක ඇත්තටම ලොකු මේ ආදර්ශවත්වයක්. ඒ වගේම නෙවෙයි අපිත් එක්ක හදා බෙදා ගන්නවනේ කොච්චරද. එතකොට අනික් අයට තේරෙයි මේ ලෙඩ තියෙද්දිත් ඔහොම භාවනා කරන්න පුළුවන් නම් එහෙම ලෙඩක් නැති කෙනෙකුට මේ තියෙන මේ තියෙන නිදහසට කාරණා තන්නේ කර බොරු හදාගත්ත දේවල්නේ. ඒක නිසා ඒ කොයි වෙලාවකවත් සතිය කිනක පමානේ. එනිසා පුළුවන් වෙච්ච වෙලාවක ඇඟ ඉඩ දීපු වෙලාවක ඔකරන් කරනකට තමයි තේරෙයි මේ ඕකටම වෙලාවක් හම්බෙලා හිටියොත් ලෙඩක් නාව නම් කපි කරන්නෙම නැහැ. අපි කරන්නේ ලෙඩක් වුණොත් බය වුණොත් විතරයි. ඒක නිසා ඔය හොඳට ඕම ඇති. ඔක තව ඉස්සරහට විශ්වාසයෙන් කරගෙන යන්න. එතකොට ඔය බෙහෙත්වල තියෙන නරක බලපෑමත් පිළිකා වර්ද සෛලවල වර්ධනයටත් ශරීරයේම හොඳ මේ මොකක්ද කියන්නේ ප්‍රතිදේහයකට සකසෙනවා. දැරීමේ ශක්තියක් සකස් වෙනවා. ඒක නිසා ලැබෙන වෙලාවේ පුළුවන් තරම් වෙන දේවල් ඔළුවට එන්නේ නැහැ නේ දැන් ඉතින් ඔය ලෙඩේ විතර නෙරියට එන්නේ ඒකේ සතිය හම්බෙච්ච එක ලොකු දෙයක් කියලා හිතාගෙන දිගට කරගෙන යන්න නිතිපතා කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා හිතා පුළුවන් වෙයි කියලා පතනවා බැරි වුණාට කමන්නේ පුළු පුළුවන් වෙලාවේ කරගෙන යන්න කරගෙන ගිහිල්ලා ඔය බෙදලා හදලා ලියලා අපිත් එක හදා බෙදා ගන්න එක හරි වටිනකමක් තියෙනවා දිගට කරගෙන යන්න කියලා කියනවා. Third report is in English, Swamin Mahansa. Great revenue, sir. This is my third report. I practice meditation recently. I stand up. I feel I awake up. At first, I start walking fast, then faster for some time. When walking, I raise my foot and keep other on flow. My walking path is made of cement and tile blocks. After 5 steps, I feel cool. Wet nature of tiles and roughness of cement blocks. Then in my mind, I count the steps. When walking, I understand how weight moves from right sole of the foot to the left sole of the foot. In right sole of the foot, the toes of right foot press to the ground while raising rear part of the foot. The middle part does not touch the ground. While it occurs, left foot press the weight on the floor. I counted 60 steps. While walking, I heard many sounds like bird chirping, vehicles moving, people talking, but it does not disturb me. I walk about 35 minutes. Please guide me, correct me, and advise me. Venerable sir, may Triple Gem bless you. End of the report, sir. So whenever you see possible distraction, but to understand they are not distracting, is a championship or hilarious nature of the mindfulness. So therefore see and appreciate it and see how do you know that it is not distracted. How do you know from the distraction mind came back to the mindfulness? So likewise you have to keep the track with. Let the mind to wander off, no problem.
and let the mind to take worries or not, no problem. And how does the unmindfulness to mindfulness happens? Just report the way back home, you will learn a lot. We are moving. හතරවෙනි වார்த்தාව පින්වත් ස්වාමීන් වහන්ස මම දැන් මෙතන කියා වීරෙන් අදිෂ්ඨාණයෙන් සක්මන පටන් ගත්තා විනාඩි 20ක් 25ක් විතර ගියාම සක්මන් තීරුවේ සිටගෙන දෙනෙක් පියා තප්පර 15ක් 20ක් අතර බලා සිටියා කන් කුහර දෙස් දෙපා අතැඟිලි බලවත්ව සම්පූර්ණ කයෙන් අධික වේගයෙන් පිටවීම නැතිවීම පමණයි දැනුනේ දැක්කේ අකණ්ඩව සක්මනේ යෙදුනා විවිධාකාර අංශු මගින් ඇති නැති වීම පමණයි නিত্য නැති අනිත්‍ය කය දැන දැක ගත්තා පර්යංකය බිම වාඩි වෙලා ඉන්න ලෙසම රූපය සුදු දුඹුරු වැනි නලියන දිගටි කුඩා කැලි රාශියක් පිටවේ වී යන ආකාරය අත්විඳා ශලිකයකින් එය අතුරුදහන් වුණා කයේ තැන් තැන් වල ඇතිවන වේදනාව ඔස්සේ සිත යනවා ස්පර්ශය නිසා දැනෙනවා වේදනාව වරහන් ඇතුලේ කායික දුක විඳිනවා එක් වේදනාවේ කෙලවර වේදනා රාශියක් නিত্য නොවන නාම ධර්ම තුලින්ම කයේ අනිත්‍ය වැටහෙනවා සක්මනත් පරයන්කයත් එදිනදා වැඩක් කරන්නේ අනිත්‍ය උනත් සතුටින් එම කුසලය ලොකු ස්වාමින් වහන්සේටත් පානදුරේ චන්ද්‍රරත්න ස්වාමින් වහන්සේ ඇතුළු කටයුතු සංවිධානය කරන සෑම දෙනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය පිණසම වේවා. පෙරවන් සරණයි. ධර්ම අවවාද ලැබේවා. එපමණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ඒක දැන් ඔය සතුට තියෙනවා ඒක නිසා ඔය දිගට දැන් ඉතින් අපිට තියෙන්නේ නිරිපතා කරගෙන යන එකයි. ප්‍රධාන බාධාවල් නැති තාක්කල් හිතනද පෙරපින් තියෙනවායි කියලා. එච්චරයි අපිට මතක් කරන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඒ පෙරපින් තිබුණා නිකන් ඉඳලා හරියන්නේ නැහැ නේ. වැඩි කෙරෙන්න ඕනේ. වැඩි කරනවා කියන එකෙන් අදහස් කරන්නේ දැන් කරනවනේ. කරන එක නිචුපතා දිකට කරන්න. එතකොට තමයි තේරෙයි කරන්න සතිය පීයක් ගන්නවා වගේ පුදුම විදියට මේ ෂාප් වෙනවා කියලා කියන්නේ ටියුන් වෙනවා. ඒ නිසා සතතාභ්‍යාසයේ දිකට කිරීම කරන්න කියලා අපි යනවා ඊගායකට. පස්වන වார்த்தාව තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව. නිතිපතා සිදුවන බැවින් පහසු වී ඇත. මූලික අරමුණු ලෙස ගන්නා වම දකුණ යන නැගීම නිරායාසයෙන්ම සිදුවන්නකි. එවැනි කායික අරමුණකට පුහුණු වී සිටීම බොහෝ අවස්ථාවන් වලදී පහසු වී ඇත. සක්මන සඳහා නික්ම යන විට ඒ පිළිබඳව දැනුවත් වී හමාර මෙන්ම විලුඹ පිළිබඳවද පවතින දැනුවත් වීම අඩු වී ඇත. පිටණියට යන විට බොහෝ විට කය සමග බද්ධ වී හමාරය. කය සමග අරමුණ පවතින නිසා નિરાයාස වී ඇවිදිනවා. පාදයක් පොළවත් ගැටෙන ස්වභාවය හැර වෙනත් දේවල් දැන ගැනීමක් නැත. ඒ දන්නා වූ දකින්නා වූ දැනීමද නොයෙකුත් අන්දමින් වෙනස් වේ. විවිධ අන්දමට විවිධ තොරතුරු එක් රැස් වේ. කයම පවතින වෙනස්කම් දකිමින් යන විට කය විසින්ම දැනෙන වෙනස්කම් වල ස්වභාවය අඩුවන බව සිත විසින් දකිනවා. සිතුවිලි ලෙස පැන නගින දේ තුල ඇත්තේත් ඒ දැනෙන ස්පර්ශය පිළිබඳවයි. ඒ හැර වෙනත් කිසිවක් නැත. සෑහෙන වේලාවකට පසුව දැනෙන්නේ ඇවිදීම. ඒ පිළිබඳ දැනීම, හුස්ම ගැනීම, ගමන සෙමින් වීම, සුලඟක් ඇගේ වැදීම, ශබ්ද ඇසීම මේ සියල්ලම එකට වෙනවා වාගේ. නමුත් කොතරම් වේගවත්ව සිදුවෙනවාද යන්න බැලුව විට දකින්නේ හීයක් ඉද්ද ගැසුවා වාගේ සිතුවිලි ඇති වී නැති වී යන ස්වභාවයයි. මද වේලාවකට නැවතී සිටගෙන සිටියා. වෙහෙසකාරී කය තුලින් දහඩිය ගලා යන හැටි එයද දැනීමක් එක් කරන අයුරු පාදයන්ට දැනෙන කයේ බර යටිපතුල්වල චලනය ආදී දේ දැනෙද්දී ඇස පොළවට යොමු වී තිබුණා. බලා සිටින විට දැක්කේ බාහිර වාතයේ පවතින අංශුන් සහිත බව පණුවන් නලියන්නා වාගේ කුඩා ආලෝක කැබලිය. අවදිමත් වෙමින් බැලුවත් දුටුවේ ඒ අරමුණ වල ඇතිවන පවතින ස්වභාවයක් හිස් බවක්ය. ඒ වාට රළු හෝ සිනුදු ලෙස වචන එක්වන්නේ නැත. පවතින විවේකය නිදහස තේරෙනවා. එය හඳුන්වා දීමට වචන එක් කිරීම අපහසුය. හොඳින් සිටිනවා. එදිනෙදා ජීවිතයේ ගෘහමය කටයුතුත් කරනවා. ලියන්න කියලා සිහිපත් වුණාම දැනෙන්නේ එවැනි කටයුතු වල නිරත වූවාද යන්න තරමටම
මතකයේ රැඳී නැති බවය. පීඩාවක් නැති බව ලියන්නේ යයි කියා සිතුණා. එහෙම දෙයක් නැහැ. අත්දැකීම් මත යන මගට අවශ්‍ය උපදෙස් දෙන මෙන් කාරුණිකව ඉල්ලමි. ඔබ වහන්සේ ඊයේ දෙසු පස්නස් එක්වෙනි නිවනේ නිවීමේ දහම් දෙසුමට සවන් දුන්නා. කෘතවේදී මෙන්ම පින් අනුමෝදානම් කරමි. ඒ අවස්ථාවවලදී සිතනම් කෙසේ විස්තර කරන්නද? මම එහි නිමග්ම වයි සිටින්නේ. ඒවා ඉතා උපකාරී අවස්ථාවන්ය. ඔබ වහන්සේට සංවිධායක මඩුල්ලට පින් සිදු වේවා. නිවනින් සැනසේවා. අවසන් ස්වාමින් වහන්සේ. ඔව් මේ වගේ ඉතින් මේ උනන්දුවක් ඇති වෙච්ච නැත්නම් පාරක් හම්බ වෙච්ච වෙලාවේ ඉතින් දිගට කරගෙන යන්න ඔය තඳහන් කරන බාධාවල් එච්චර ලොකු දරා ගන්න බැරි දේවල් නෙවෙයිනේ. ඔය පස්සේ අන්තිමට සඳහන් කරපු ඔය ධෛර්යය තියෙනවා නම් බාධා වලට සූදානම් වෙලා යනවා නම් ඔය කියපු දේවල් ඇත්තටම මම කරනවාද කියලා ආත්ම විශ්වාසය ඇති වෙන්නේ ඒ බාධාවල් ජය ගැනීමෙන් තමයි. ඒක ඇත්තටම අපි යන ක්‍රමේ ඔය සතිපාසලේ සති නැත්නම් සතිය පිහිටීමේ නැත්නම් වැඩමුළු වල ලොකු අභියෝගයකට අපි අර ගන්න බාධාවකට ගන්න නිතිපතා කරන්න. එතකොට තමයි යොදපු කාලයේ ධනේ ශ්‍රමයට ප්‍රතිඵල නුබෝ කලින්ගින් ලැබෙන්න පටන් ගන්නවා. අපි යනවා ඊගාවෙකට. හයවන වාර්තාව ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. සක්මන් භාවනාව පෑ එකයි කාලයි. දෙපාවල දැනීමට සතිය පිහිටුවා සක්මන ආරම්භ කළෙමි. දැනීම හොඳින් නිරීක්ෂණය කිරීමේදී ලණු පැදුරත් පයත් ගැටීමේදී ඇතිව නැතිව යන තදගති රාශියක් වැටහුණි. එයටම සිහිය පිහිටුවා සක්මන් කරන විට තද බව සැහැල්ලු බවට වෙනස් විය. ඉඳහිට සිතුවිලි වලටද සතිය මාරු විය. දැනීම් රාශිය වෙතම සිත යොමා සිටින විට එය පයත් යන සංඥාව නැති විය. මෙය වැටහුණේ නැවතත් පය යන සංඥාවට පැමිණි පසුවයි. පර්යංක භාවනාව පය එකයි. සතිමත් සක්මනෙන් පසු පහසුවෙන් වාඩි විය. කය පුරාවටම සිහිය පිහිටු වෙමි. කයේ සීමාවන් දැනගත නොහැකි විය. ජීවත්වන බවට ඇති කම්පන චංචලත් පැද්දීමත් විය. ආනාපානය නිරීක්ෂණය කරන විට කම්පන රාශියක් ඇතිව නැති වී යන බව වැටහිණි. ශබ්දවලටත් විටින් විට සිත යොමු විය. මේ ආකාරයටම නිරීක්ෂණය කරමින් සිටින විට ක්‍රමයෙන් නොදැනී ගියේය. මේ නොදැනී ගිය බව දැනගත හැකි වූයේ නැවතත් දැනීමටත් ශබ්දවලටත් සිත පැමිණි පසුවය. පෙර දිනයන්වලදී කමඨහන් වාර්තාව ලිවීමට ඇති වූ අපහසුතාවය මගහරවාගෙන මෙසේ වාර්තා කිරීමට හැකි විය. දිනකට පැය 6ක කාලයක් වෙන් කරගෙන භාවනාව කරගෙන යමි. භාවනාව ඉදිරියට කරගෙන යාමට ගෞරවනීය ඔබ වහන්සේගෙන් උපසිරස් පතමි. පෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්සේ. ඔය දවසට පැයක් කරනවා 6ක් කරනවා නම් මේ බොහොම වටින වැඩක්. ඒ මොකද මේ හතරෙන් එකක් විතේ යත්තේ කරගෙන යනකොට ඔය උණුසුම සිසිලත මාරු වෙනවා වගේ කොයි දේ මාරු වුණත් කොයි දේ අපි අනිත්‍යතාවයට ගියත් ඒක බාධාවට ගන්න නැතුව ඒක සාධකයකට ගන්නවනะ බාධකයකට ගන්න නැතුව තමන්ටම දැනගන්න පුළුවන් වෙයි එන්ඩෙන්ඩෙන්ඩෙන්ඩ මේ ජීවිතය කියන එක ජය ගන්න පුළුවන් දෙයක් බව. ඒ නිසා දිකට කරන්ඩ ඔය සඳහන් කරපු මේ වෙනස්කම් වෙන්න පුළුවන් දේවල් කියලා හිතාගෙන යන්න. ඒක නොවිය යුතු දෙයක් හෝ අපිට කරන කාදයක්වත් කියලා හිතන්නේ නැතුව ඌ ඇහැටි තමයි කියලා හිතාන යන්නේ ඒක තමයි ඉස්සරහට යන යෝගාවචරගේ දියුණුවේ නියෝගාවචරගේ හැටි. ඒ විදිහට සූදානම් වූ ඕන දෙයකට සූදානම් විදිහට යන්න කියලා අපි යනවා ඊගාවෙකට. හත්වන වார்த்தාව තෙරුවන් සරණයි. මා වාඩි වී ඉඳගෙන සිටින කය නිරීක්ෂණය කළෙමි. ඉක්මනින්ම හුස්ම වැටිනි. එය දැනුනේ උදරය සහ පපු ප්‍රදේශයේ උස් පහත් වීමය. ඒ අතරතුර සිතුවිලි පැමිණ නැති වී ගිය අයුරුද දැක්කෙමි. මනසට සිතුවිලි නැති විට එය හිස් තැනකි. නමුත් ක්ෂණිකවම නැවත කයට පැමිණේ. එසේ නොමැතිනම් සිතුවිල්ලකට හෝ යයි. සිතුවිල්ලක් පැමිණීමට ඉතා කුඩා ශබ්දයක් හෝ ප්‍රමාණවත්ය. සමහර අවස්ථාවල සිත එම සිතුවිල්ලක පැටලී ඇති බවත් නැවත ඉබේම වාගේ කයටද පැමිණේ. සමහර විට සිතුවිල්ලකද සිටින්නේ කියා නොහැගෙන ගානට මනස පෙන්වා දෙයි. මනස හැම විටම පටලවන්න උත්සාහ කරයි. මනස සිතුවිලිවල කියා තේරෙන්නේ එහි ඇති රූප සහ කතා නිසාය. මනස මේ මොහොතේ නම් කය කරන ක්‍රියාවේ ශබ්ද හෝ වේදනාවලය.
සිතුවිලි වලට මන ගියත් ඉතා ඉක්මනින්ම කයට පැමිණේ. එවිට දැනුනේ කයේ තැන් තැන් වල ඇති හිස් ගතිය සහ හුස්මේ ඇති සිනිඳු ගතියයි. කයේ ඇති අවයව වෙන් වෙන්ව හිස් තැන් වී ඇති බව තේරුණි. හොඳින් කය දෙස බැලුවෙමි. සමහර ස්ථාන ගණයක් විය. මෙසේ ටික වේලාවක් යන විට රූප එකක් හෝ දෙකක් තිරයකට වැටෙනසේ දිස් වූවත් ඇතුළකින් හිඩැසකි. ගත කුඩා වී ඇත. දකුණු ඇසේ මුල සීතලක් දැනිනි. ඇස් ලාවට ඇරි ඇති ගතියක් දැනුණද කිසිවක් නොපෙනේ. කටද ඇල වී ඇති ගතියක් දැනිනි. මුළු කයම සැහැල්ලුවකි. පරයන්කෙන් නැගිට විටදී කය දැනෙන්නේ ඉතාම සැහැල්ලුවටය. මනස සිතුවිලි අල්ලා නැති සැහැල්ලු බවකි. ස්වාමීන් වහන්සේ ඊයේ දින මාහට අවවාද දුන් අනුව සිත පමණක් බලා නොසිට සෑම දිනකම හා වෙලාවට කාලයක් යොදා ගැනීමට තරයේ තීරණය කළෙමි. ස්වාමීන් වහන්සේට නිදික් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. එපමණයි ස්වාමීන් වහන්සේ. ඔව් අද රිපෝට් එකේ උනත් තියෙන්නේ මේ මනසේ විශ්ලේෂණයේ දෝෂයක් නැහැ. තමයි මේ මනසේ ඉන්න බව දැනගෙන. හැබැයි අර කයට ගන්න බැරිකමක් තියෙනවා නම් එතන දෝෂයක් තියෙනවා. එනිසා පොඩ්ඩ උත්සාහ කරලා බලන්න හිත කාට ගන්න පුළුවන්කමක් තියෙනවා නම් මනසේ හිතිය ප්‍රශ්නයක් නැහැ. එනිසා ඒක තහවුරු කර ගන්න ඕනේ Tamanට මේ චින්තාමේ ගති වැඩි වෙලා තියෙනවාද කියලා. ඔය අන්තිපන දීප පොරොන්දුවේ ප්‍රකාර කයට හිත ගැනීමේ අදිෂ්ඨානයක් තියාගන්න ඒක හරි ගියොත් ඒකේ හිතියත් එකයි හිතේ හිතියත් එකයි. ඒක හරි ගියේ නැත්නම් හිතේ හිතියකට හිතේම භාවනා හිතයයි කියලා කියන්නේ මොකද්ද මේ චින්තාමේ පැත්ත බරවීමක්. එනිසා ඔය ගත්ත තීන්දුව හරි උත්සාහ කරලා බලමු. අපි යනවා ඉදිරියට. අවසරයි ස්වාමීන් වහන්ස. 8 වාර්තාව තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස. උතුම් වූ සීලයක් සමාදන් වී සක්මන සඳහා පිටත් විය. මිදුලේ සිමෙන්ති සහිත කොටසත් සියුම් වැලි සහිත කොටසත් සක්මන් මළුව විය. එහි අඩි 60ක් පමණ මද වේගයෙන් සිත්සේ ඇවිද්දෙමි. ඉන්පසු සිමෙන්ති සහිත බිම කෙළවර සිටගෙන මම දැන් මෙතන සිටගෙන ඉන්නවායයි සිතා කයට සිත යොමු කළෙමි. එහා මෙහා ගිය කයෙහි ඇති වී තිබෙන කම්පන චංචල ස්වභාවයත් උරහිස් පපු පෙදෙස සහ උදර පෙදෙසෙහි උස් පහත් වීමත් ප්‍රකට විය. එය නිරීක්ෂණය කළෙමි. ඉන්පසු දෙපා කෙරෙහි සතිමත් වෙමින් වම දකුණ වශයෙන් ගමන් කළෙමි. ඇවිදින කයෙහි බර දකුණු කකුලට වැඩියෙන්ම දැනුණු අතර එම නිසා එහි පතුල පොළොව බදාගන්නා ආකාරයක් දැනුනි. ශක්තිමත්ව වම දකුණ මාරු කළෙමි. සිමෙන්ති සහිත කොටසේ පාද තබන විට දෙපතුලට දැනුණු රළු ස්වභාවයත් සිහින් වැලි සහිත කොටසේ ඇවිදින විට දැනුණු පහසු ස්වභාවයත් නිරීක්ෂණය කළෙමි. අවට ඇසෙන ශබ්ද කෙරෙහි විමසීමක් නොවූයෙන් එය සතිමත් වීමට බාධාවක් නොවිය. ඇවිදින විට පසුපසට කර සිටින දෙයක් වලින් වම් අතෙහි ග්‍රහණය දකුණු අතට වඩා වැඩි බව දැනුනි. එහි පැවතියේ උණුසුම් බවකි. සතිය පිහිටුවාගෙනම පාද මාරු කළෙමි. උරහිසෙන් දැනුණු දැඩි වේදනාවක් නිසා සක්මන මැද නතර වී එම වේදනාව දෙස බලා සිටියෙමි. එය අත දිගේ පහළට ගමන් කරන ආකාරයේ දුටුවේ වතුර පාරක් ගලාගෙන විත් පොළවට උරා ගන්නා ආකාරයෙනි. නැවතත් සටහන් කළෙමි. සක්මන කෙළවර නැවතී ආශ්වාස ප්‍රාශ්වාස අරමුණු විය. එය සියුම්ව නාසයෙන් ඇතුළු වී නාසය මැදදී සීතල බවක් දැනී එය නාසයෙන් උණුසුම්ව පිටව ගියේය. සිතුවිල්ලක් කරා සිත ගියත් එයද නිරීක්ෂණය කර යලි සතිමත් වෙමින් විනාඩි 45ක් සක්මන් කර පරයන්ක භාවනාව සඳහා යොමු නෙමි. පරයන්ක භාවනාව සුපුරුදු අසුනට වී මම දැන් මෙතන වාඩි වී සිටිනවායයි සිතා වාඩි කරවා ඇති කය දෙස බැලීමි. කය පුටුවට බර වී දෙපා පොළවට ස්පර්ශ වී ඇත. දෙපා වලට සීතල දැනුනි. ඇඳ සිටි ඇඳුම කයට තද ඇති බව දැනුනි. ආශ්වාස ප්‍රාශ්වාස අරමුණු විය. එය ඉතා සියුම් වී දැනිනි. සතියෙන්ම ඒ දෙස බලා සිටියෙමි. එහි පැවති සියුම් බව හා ඊට අනුව කයෙහි පවතින කම්පන චංචල ස්වභාවය නිරීක්ෂණය කළෙමි. නොයෙකුත් ශබ්දත් ඇසුණු අතර ඒවා සතිමත් බවට බාධාවක් නොවීය. කාලය ගෙවෙද්දී ශරීරය ඉතාමත් සැහැල්ලු විය. දැනුනේ උරහිසෙන් ඉහළ පමණක් තිබෙන බවයි. ඒ දෙස බලා සිටියෙමි. නළලෙහි දහදිය බිඳු පහතට ගලන බව දැනුනි.
වෙල්ල පසුපසින් වේදනාවක්ද දැනුනි. එයද නිරීක්ෂණය කළෙමි. එක්වරම හිස පහත් වන ආකාරය දැනිනි. එය නිවැරදි කර කය දෙස බැලීමි. දැන් කය ගලක් තැබුවක් මෙනි. කීප වාරයක් මෙසේ වුවත් සතිමත් බව දිගටම පවත්වා ගැනීමට සමත් වුනි. පැයක කාලයක් පර්යංකයේ සිටිය මා සතිමත්ව ආසනයෙන් නැගිට්ටෙමි. මේ සඳහා ගුරුහරුකම් ලබා දෙන ඔබ වහන්සේලා නිදුක් නිරෝගී සුවපත් වේවා. උතුම් නිවනින් සැනසේවා. සතුටෙන් ලියලා තියෙන්නේ ඒ මේ වෙනස්කම් වෙද්දී Tamante පාත්තගෙන යන්න පුළුවන්කම. එහෙම නැත්නම් මේ උඩ කැල්ල නැති වුණත් බෙල්ලේ වේදනාවක් තිබුණත් බෙල්ලේ පහසුව දැනුණත් සක්මණ වේවා පරියන්ක වේවා පවත්වාගෙන යන්න පුළුවන්කම තිබිලා තියෙනවා. ඉස්සරහට මාරාන්තික වේදනාවක් ආවත් එහෙම නැත්නම් වෙන මොකක් ආවත් මම ඒ ඔක්කොම තබා ඒ ඔක්කොම අභියස සතිය වඩනවා කියලා ඔය එන ඕනම වේදනාවකට සූදානම් වෙලා යන්න. ඒ පරියන්කේ සක්මණ විතරක් නෙවෙයි එදින්දා වැඩවලදීත් මේක මේ ප්‍රතිශක්තිය සඳහා හේතු වෙනවා. විශේෂයෙන්ම කොවිඩ් සඳහා අවශ්‍ය කරන ඕන ප්‍රතිශක්තියයි ඒක වැඩෙන විදියට ticket නිජපතා භාවනා කරන්න කියලා කියමු. නම වෙන වார்த்தාව নমස්කාර කරමි. ගෞරවනීය ස්වාමීන් වහන්ස. අවුරුදු 3ක පමණ සිට සතිමත් වීමට පුරුදු වන යෝගිනියක් මේ. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට දුරස්ත භාවනා වැඩසටහන් වලට හැකි සෑම විටම සහභාගී වෙමි. කමඨහන් උපදෙස් වරින් වර ලබා ඇත. සතිමත් සක්මන. ගෙමිදුලේ ඉන්ටර්ලොක් ගල් සහිත කොටසත් හා තනකොළ සහිත පියවර 26ක් පමණ සක්මන් කළ හැකි තීරුවක් තෝරා ගතිමි. ආරම්භක ස්ථානයේ සිටගෙන මම දැන් මෙතන බව සිතා මද වේලාවක් කය ඍජුව පවතින බවත් කයේ බර දෙපා අතර සමබරව බෙදී ඇති බව දැන සක්මන ආරම්භ කළෙමි. ඉන්ටර්ලොක් ගල් මත පා වදින විට තද බව, රළු බව, උණුසුම් බව දැනුනි. තනකොළ පා තබන විට මෘදු බව, සීතල බව, සිනිඳු බව දැනුනි. මද වේලාවකින් දැනෙන දේ මෙනෙහි නොකළ යුතුයයි සිතා පා බිම වැදුන බව දැන ගැනීමට පමණක් යොමු විය. ඊළඟට පාදය බිම වදින තුරු බලා සිට බිම වැදුන බව දැනගනිමින් සක්මන් කළෙමි. කය සැහැල්ලුව රූකඩයක් මෙන් ඉදිරියට තල්ලු වෙමින් සක්මන සිදුවිය. සක්මන කෙලවරදී පමණක් පද වේලාවක් නතරව සිට පියවර දෙකකින් ආපසු හැරෙන විටත් පා වදින බව පමණක් දැන ගතිමි. කුරුළු ලේන් හඬ ඇසුණා. පුරුත්තට හඳුනා ගත්තද දිගින් දිගට ඇසෙන විට ඇසෙන බව පමණක් දැන ගැනීමට සතිමත් වුණා. සිත ඉතා සැහැල්ලු විය. පරිසරයේ ශබ්ද බාධාවක් නොවේ. සතිමත් පරයන්කය මූල කර්මස්ථානය හුස්ම දෙස බලා සිටීමයි. කය ඍජුව පවතින ලෙස මෙට්ටයක් මත වාඩි වී මද වේලාවක් පරිසරයේ ශබ්දවලට ඇහුම්කන් දී කය වාඩි කරවා ඇති ආකාරය දෙස මදක් බලා සිට දෑස් පියාගතිමි. මනසින් කය වාඩි කර ඇති ආකාරය බලා සිට උඩුකය උස් පහත් වීම කෙරෙහි සිත යොමු විය. ඊළඟට වාතය ඇතුල් වන ස්ථානයේ හිත පිහිටියා. මුලදී ගොරෝසුව දැනෙන හුස්ම විනාඩි 10කින් පමණ සියුම් විය. පසුව තවත් සියුම් විය. හදවතේ ගැස්ම හොඳින් ඇතුණා. වරහන් තුල මේ හදවතේ ගැස්ම සාමාන්‍යයෙන් ඉන්න වේලාවටත් නිසර ඇසේ. දැනේ. කය සැහැල්ලුයි. විටක සිතිවිලි ආවත් ඒවා ගැන සිතීමට ගියේ නැහැ. වරින් වර දක්ුණු දන හිස උකුල් ප්‍රදේශයේ වේදනා දැනුණා. වේලාවකට වේදනාව නිසා ඉරියව් මාරු කළාට වේදනාව අඩු නැහැ. විනාඩි 35කින් විතර නැගිට්ටා. ඊට වැඩි වේලාවක් ඉන්න අමාරුයි. නමුත් සති අන්තයේදී උදේ පැය 1යි විනාඩි 30ක් පමණ පර්යංකේ ඉන්නවා. වාඩි වී සිටින ඉරියව් මාරු කරන්න වෙනවා කිහිප විටක්. සාමාන්‍ය කටයුතු වලදී සතිය පැවැත්වීම හැම විටම එක වැඩක් පමණක් කිරීමට උනන්දු වෙමි. සිටින ඉරියව්ව ගැන සතිමත් වෙමි. කය පිරිසුදු කරන විට, ආහාර සකස් කරන විට, කන බොන විට, මිදුල ගේ අමදින විට සතිමත්ව කරමි. වෙනදාට වඩා අඩුපාඩු අඩුයි. රාජකාරී කටයුතු නිවසේ සිට අනලස්ස කරමි. එවිටද සතිමත් නිසා මානසික සතුටක් දැනේ.
සසර ගමන නිම කිරීමට උපකාර කරන ඔබ වහන්සේට නිවන මේ භවයේදීම සාක්ෂාත් වේවා. උපකාර කරන කලණ මිතුරු කැලටද නිවන් අවබෝධ වේවා. දැයි යතිලා ගත කරනවා ඉතින් විනාඩි 25 මාදි බව තේරෙනවනේ ඉතින් ඒ වගේ අර සාමාන්‍ය ප්‍රමාණයේ පැය තියාගන්න තියලා අධිකට කරගෙන යන්න ඒ වගේ අඩුපාඩු වීම ඉතින් වරින් වර වෙනවා. එතකොට මේ ඔය සියුම් වීමේ වැඩපිළිවෙල ඉක්මන් ටික්මන් සිදු වෙන්න පටන් අරගන්න. ඒකට උත්සාහ කරන්න එපා. ඒක වෙන එක වෙයි. හැබැයි ඒ සඳහා අර විනාඩි 35ක් අතරේ පන්නලා ඉඳගෙන ඉන්න ඕනේ. එතකොට තමයි මේ වැඩ ටික වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක දැන් දන්න කෙනෙක් වශයෙන් සංවිධානාත්මකව කාලකලමනාකරණය කරන්න ඉතුරු අපිට වද එච්චරම කියන්න උපදේශයක් දෙන්න දෙයක් නැහැ. හොඳයි. ස්වාමීන් වහන්ස ප්‍රියංකා මිස් ඉවත් කරා කියන ලද ප්‍රශ්නයට පිළිතුරක් එවා තිබෙනවා. ඒ ප්‍රශ්නයට ප්‍රියංකා මිස් අහලා තියෙනවා ඒ කෙනාගෙන් මේ ප්‍රථම භාවනාවේ විස්තරය ඉදිරිපත් කරන්න පරයන්කේ ආරමුණ මොකද්ද, ආරමුණ මෙනෙහි කළාද, මෙනෙහි කළේ කොහොමද ලෙස ඒක කමඨාන වාර්තාව හරි විදිහට ලියලා එවන්න කියලා. ඒකට යවලා තියෙන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ, මම වසර දෙකක පමණ සිට ආනාපාන සති භාවනාව පරයන්කේ සිට පුහුණු කරමි. භාවනාවේ එදිනෙදා ජීවිතේ පහසු කර ගැනීමයි. ඉක්මනින් තරහ ඇතිවීම, ඕවර් තින්කින් වැනි ගැටලු වලට පිළිතුරක් ලෙස භාවනා කරමි. සිතේ කතාව නැති අවස්ථාවල පියාඹනවා වැනි හැඟීමක් බොහෝ සැහැල්ලු පාවෙනවා වැනි ගැඹුරු සතුටක් දැනී තිබෙනවා. මේ ජීවිතයේ කිසිම විටක මීට කලින් දැනී නැති ස්වභාවයක්. එය භාවනාවේ ප්‍රීති අවස්ථාව යන දැන ගැනීමට අවශ්‍යයි. එසේම එයින් ඔබට විදර්ශනාව දක්වා ප්‍රගුණ කිරීමට අනිත්‍ය සංඥාව පරයන්කයේ සිට මෙනෙහි කරන ආකාරය පහදා දෙන්න. ඔය ඒත් ඉතින් අර මේ මූල කර්මස්ථානයේ පිළිබඳ විස්තරmadı ඔය කියන විදිහට ඉක්මනට අනිත්‍යයට යන්න ඉක්මනට මේ විපස්සනාට යන්න ඉස්සලා මේ භාවනා කරන්නේ නිකන් තරහින් එක නතර කරන්නනේ, හිතවිදින එක නතර කරන්නනේ. ඒ නිසා එකෙන් පටන් ගත්තරකමක් නැහැ. හැබැයි ඉතින් අර ටිකක් බලහිනකොට අරමුණට මොකද වෙන්නේ කියන එක, නැත්නම් අරමුණට හිත ගියාම කොහොමද දැනගන්නේ, ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ දැනගන්නේ, මොකද වෙන්නේ කියලා වටහයි වැටෙන්නේ කොහොමද කියලා ලියලෙවන්න. එතකොට ওই ප්‍රශ්න දෙකට උත්තර දෙන්න පුළුවන්. අරමුණේ චර්යාව, අරමුණේ රචනය, අරමුණේ වෙනස් වීම කොහොමද කියලා ඔය යන ක්‍රමේ පොඩ්ඩක් අල්ලගන්න. තව වාතාවරණ දෙයක් ලියනකොට මම හිතන්නේ අල්ලගන්න පුළුවන් වෙයි, සංවේදනය වෙන්න පුළුවන්. ওই දිගට යන්න. එතකොට ඔය ඉල්ලපු කාරණා දෙක ඉස්සරහදී අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අපට ලැබී ඇති ලිඛිත වාර්තා එපමණයි. ඔව්. සන්තෝෂයි. වහන්සේ අවසර ඔබ වහන්සේට සතුටු නම් එච්චරයි. නෑ නෑ මට සතුටු ඉවර කරන්න දා. ඒ කියන්නේ ඔබ වහන්සේ වාචික ප්‍රශ්න වලට ඉඩ දෙන්නේ නැහැ කියන එක නේද? මොන වාචික ප්‍රශ්නද? දැන් උසාවි වහන්න යන්නේ. හොඳමයි. මේ කවුද ගිම්මානිද කතා කරන්නේ? එහෙමයි සෝනහන්ස. හරි හරි. අපි උසාවි වැහුවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.